සොබරුද විදිහට ගුණරුව සුවඳ සමගින් අපි අදත් ඔබ හමුවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන්. අපි අද කතා කරන්නේ අපේ රටේ තවත් වැදගත් චරිතයක් පිළිබඳව. ඒ තමයි සෝමවීර සේනානායක. සෝමවීර සේනානායකයන් සොයාගෙන අපි මහරගම වරලස්ගම පාරේ ඇඹිල්ලවත්ත පිහිටි ඔහුගේ නිවසට පැමිණියා. අපි මේ සූදානම් වන්නේ ඔහු සමීපයට ගොස් ඔහු සමග ගුණරුව සුවඳ කතාබහ ආරම්භ කරන්න. संगीत गमट बला संगीत दागण हमसे खागे मेहरिंग मेव्वा मेहम वेट गिंग अंतान मुखाट के हाँ हाँ खट खट කසාද බඳලා අවුරුදු 40ක් වෙලා යන බොන දෙකින් කියලා කියා ගන්න තියෙනවා අනේ දැන් හැදෙන ළමයිට අනක් ගුණක් තියෙනවා සාදු සාදු කොහෙද කොහෙලා තියෙන්නේ කාර් එකේ බ්‍රේක් ගහුවේ නෑ මුදලාලි ඔය අද ගුණරුව සුවඳ වෙන්වන්නේ අපේ රටේ තවත් ගෞරවනීය චරිතයක් ලෙසින් හඳුන්වා දිය හැකි සෝමවීර සේනානායකයන් පිළිබඳව. ඔහුගේ නම කියු සැනින්ම අපේ රටේ බොහෝ දෙනා ඔහු පිළිබඳව දන්නා වග අප හොඳින්ම දන්නවා. අපේ මේ සූදානම ඔබ ඒ දන්නා කෙනාගේ නොදන්නා තොරතුරු බොහෝමයක් ඔබ සමග බෙදා හදා ගැනීමට. සෝමවීර සේනානායකයන් අපේ රටේ කලා ශ්‍රේෂ්ඨයට මෙන්ම සංස්කෘතියටද විශේෂ සේවාවක් කළ පුද්ගලයෙක්. ගත් කතුවරයෙක් ලෙසින්, මාධ්‍යවේදියෙක් ලෙසින් සහ තිරනාටක රචකයෙක් ලෙසිනුත් ඔහු අපේ කලාවට විශිෂ්ට මෙහෙවරක් ඉටු කර තිබෙනවා. අපේ සංස්කෘතියට අපේ කමට උචිත ලෙසින් තම වෘත්තිය තුලින් රට වෙනුවෙන් යුතුයකම් ඉටු කර ඇති සෝමවීර සේනානායකයන්ගේ ගුණසුවඳ අපි අද දවසේ ගුණරුව සුවඳ සඳහා එක් කරගන්නේ ඔහු අප විසින් කතා බහ කළ යුතුයම පුද්ගලයෙක් නිසා. දශක 4කට වැඩි කාලයක් පුරා නිර්මාණකරණයේ යෙදෙන සෝමවීර සේනානායකයන් අද දවසේත් ජීවිතයේ ගෙවන්නේ තමා විසින් කරනු ලබන නවමු නිර්මාණ සමගින්. ගුණරුව සුවඳ. ආයිබෝන්. ආයිබෝන්. වැඩි. වහොස්සත්. මම සිටින්නේ අපි මේ කතා කළ සෝමවීර සේනානායකයන් අසල ගුණරුව සුවඳ තුළින් අනිවාර්යයෙන්ම කතා ගහ කළ යුතු චරිතයක් වන මේ සෝමවීර සේනානායකයන් පිළිබඳව අපි දැන් සවිස්තරාත්මකව ඔබත් සමග කතා බහ කරන්න සූදානම් වෙනවා. ඉතින් කොහොමද ඔබතුමාගේ මේ දවස්වල දවසක වෙන්නේ? මේ දවස්වල ටික කාලයකට පස්සේ ටෙලිනාට්‍යයක තිර රචනය ලියන්න ආරම්භ කරලා තියෙනවා. ඒ ටෙලිනාට්‍ය ටිකක් විශේෂ ටෙලිනාට්‍යයක්. මම දැනට නම් කරලා තියෙන්නේ ජීවක යානෝ කියලා. අපේ පාරම්පරික වෙද පරපුර ආශ්‍රිතව තමයි ලියවෙන්නේ. මොකද ඇත්තටම මමත් මේ වෙද පරම්පරාවක කෙනෙක්, මේ ලේඛන කලාව කළාට ඒක නිසා ඒ ආශ්‍රිත අධ්‍යක්ෂණුත් ඒකට ඇතුල් වෙනවා. ගුණ රෝසුඳ 1944 නොවැම්බර් මාස 25 වෙනි දින ගම්පහ උඩුගම්පලදී ආයුර්වේද වෛද්‍ය මාටින් නොනි සේනානායක සහ ලිනී ලැන්සලින් පෙරේරාට දාව උපන් සෝමවීර සේනානායකයන් සිය කුඩා කල ගත කරන්නේ අවිසාවේල්ල බෙලවාන නම් සුන්දර ගම්මානයේ. කුඩාගම ප්‍රාථමික විද්‍යාලයෙන් අවිසාවේල්ල සීතාවක මහාවිද්‍යාලයෙන් සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයෙන් සිප් සතර හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කලා සහ ශාස්ත්‍රපති උපාධි ඔහු ලබා ගන්නවා. කුඩා කල පටන් ගමේ හැදී වැඩුණු සෝමවීර සේනානායකයන්
එම ගැමි ජීවිතය තුලින් උකහා ගන්නා අත්දැකීම් පසු කලෙක තම නිර්මාණ සඳහා යොදාගන්නේ අපේ සංස්කෘතියට ගැළපෙන ලෙසින් තම පරිසරයේ අත්දැකීම් තුලින් පවුල සහ සමාජය තුල ඇති විවිධ චරිත ලක්ෂණ තම නිර්මාණ තුලින් විවරණය කරමින් සෝමවීර සේනානායකයන් ප්‍රවීණ ගත්කතුවරයෙකු තිර රචනා ශිල්පියෙකු ලෙසින් අද සමාජයේ ගෞරවාදරයට ලක් වී සිටිනවා ගුණ රොසුඳ ගුණ රොසුඳ ඔබතුමා මාධ්‍යවේදියෙක් ගත්කතුවරයෙක් ඒ වගේම ටෙලිලාන්ටි තිර රචනා කලාවේ දෙවන්තෙක් සිනමා කලාවේ දෙවන්තෙක් අපි කැමති ඔබතුමාගේ කුඩා කාලයේ පටන් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කොහොමද ළමා කාලය ගෙවෙන්නේ ඔබ ඔව් මම දැම්මේ බොරලස්ගමී එඹිල්ලවත්ත පාරේ දීර්ඝ කාලයක් සිට පදිංචිලා හිටියත් මගේ උපංගම මෙහෙ නෙමෙයි ඒක අයිති වෙන්නේ කෑගල දිස්ත්‍රික්කයට තුන්කෝර්ලේට එයා අවිසාවෙල්ලෙන් කිලෝමීටර් ගණනාවක් ඈතට වෙන්න බැලවාන කියන ගම මේක අපි කුඩා කාලේ නම් ඉතාම දුෂ්කර පහසුකම් ඉතාම අඩු ගම්මානයක් කැලණිගඟ අයිනේ මේ එක පැත්තකින් අනෙක් පැත්තෙන් කඳු වැටිවලට මැදි වෙලා තියෙනවා මේ බලවාන කියන ගම. ඉතින් මේ ඇත්තටම මේ ගම ආශ්‍රිතව මම පුංචි කාලේ ගත කරපු ජීවිතය මගේ ගංගාද්දර කැලේ කියලා හිටන් ළමා නවකතාවකට ෂේ වෙලා තියෙනවා. ඒකේ තියෙන බොහෝ සිද්ධි ඒ මම අත්දකපුවා. මම මේ පොත ගැන විශේෂයෙන් කිව්වේ මේ පහේ පන්තියේ ඉගෙන ගන්න ළමයි සියලු දෙනාම මේ පොත කියවනවා. මොකද ඒකේ කොටස් මේ පන්තියේ විෂය පොතට ඇතුළත්. ඒක නිසා කවු වැඩි දෙනෙක් ළමයි තමයි මේ පොත ආශ්‍රය කරන්නේ. ඉතින් මේ මේ දුෂ්කර ගමේ ඇත්තටම මම පුංචිම කාලේ ඉඳලාම ඒ ගම ආශ්‍රිත පරිසරය තමයි හැදුනේ වැඩුනේ. ඒ කියන්නේ අපේ ගමට මුල් කාලේ ඉස්කෝලයක් තිබුණ නැහැ. ඉස්කෝලෙත් අපේ මගේ සීයලා ඇතුළේ ඥාතීන් එකතු වෙලා හිටන් ලී කණු හිටෝලා පොල්ලතු බැඳලා වටේට මැටි ගහලා හදපු ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ තවමත් තියෙනවා මේ කුඩගම කනිෂ්ඨ විද්‍යාලය කියලා හිටන්. ඉතින් ඒ නමුත් අපේ ඒ ගෙදර වත්තේ පැත්තක ඉඩමක මේ ඉස්කෝලේ හැදුවත් ගේ පේන අයිනෙම තිබුණත් මට ඒකේ පන්ති කාමරයක් තිබුණේ නැහැ ඉගෙන ගන්න. මොකද අපි පුංචි ළමයි. අපි ඉගෙන ගත්තේ ඒ ළඟම තිබිච්ච ගලක් උඩ අඹ ගහක් යට. ඒ විදිහට තමයි ඉගෙන ගත්තේ. ඉතාම දුෂ්කර විදිහට. ඊට පස්සේ පොඩ්ඩක් ඔය හතරේ පහේ පන්ති වලට යනකොට ටිකක් ඇවිදින්න තනියම පුළුවන් වුණාම තමයි අවිස්සාවේල්ල සීතාවක විද්‍යාලයට ඇතුල් කළේ. ඒකෙදී ඔබතුමාගේ කතාවට යම්කිසි බාධාවක් කරන්න සිද්ධ වෙනවා. අපි කැමති දැනගන්නේ කාලවකවානුව පිළිබඳවත් ඒ වගේම ඔබගේ දෙමව්පියන්ගේ නම් ගම් සහ විස්තර පිළිබඳව. ඔව් මේ කාලවකවානුව ඇත්තටම දැනට අවුරුදු 60-70කට එහා මං ඉපදිලා අවුරුදු 4-5ක් යනකම්ම ලංකාව ඉංග්‍රීසි ආණ්ඩුවට අයිති වෙලා තිබුණේ. නිදහස ලැබිලා තිබුණ නැහැ. සුද්දන්ගේ පාලනය ඒක තමයි වකවානුව. මගේ පියා ගමේ වෙද මහත්තයා ඉතාමත් මහද්ද පිටසර ගැමියෙක්. ඒ කියන්නේ කවද පයට සෙරෙප්පුවක්වත් දාපු කෙනෙක් නෙමෙයි. සරමයි කමිසෙයි නැත්තම් සරමයි කෝට් එකයි යනලා හිටියේ කොණ්ඩේ බැඳලා මේ බුලත් පිට කන ගැමියෙක්. නමුත් අත අල්ලලා හිටන් නාඩි බැලුවාම ස්කෑන් කළාට වඩා එක්ස්රේ කළාට වඩා සියලු ලෙඩ තීරුම් අරගෙන වෙදකම් කළා. ඒක නිසා අපි වෙද පරම්පරාවක කොහොමත්. ඉතින් අම්මා
ගංගුහණියක් හැටියට ගෙදර ඒ කටයුතු ගෙමින් කාන්තාවක් හැටියට තමයි කටයුතු කරුනේ මට පුංචි කාලේ ඉඳලා මේ කලා කටයුතු වලට හුඟක් දුරට මම නැඹුරුනේ පියා නිසා නෙමේ පියාගේත් පියා නිසා මගේ සීයා නිසා අපි ඇත්තටම අපේ ගම් පළාත්වල කිව්ව ආතා කියලා එයා ගමේ කලාකරුවා ඒ කියන්නේ තනියම අමාරුවෙන් කොළඹෑවිදින් ටවර් රඟහලේ නාට්‍ය බලලා ජොන්ද සිල්ලා මහත්තයාගේ හැම නාට්‍ය ඒවා මතකයේ තියාගෙන ගෙදර ගිහින් ඒවා කඩදාහියක ලියලා ඒ මතක තියෙන විදිහට එයාගේම නාට්‍ය හැදුවා ගමේ ඒවැ මමත් රඟපෑව පුංචි කාලේ ඉතින් ඒවෙන් තමයි කලාව ආරම්භ වුණේ ඊළඟට අපේ ගමේ ඒ කාලේ කිසිම වෙන විනෝද මාධ්‍යයක් තිබුණේ නැහැ ග්‍රැමෝෆෝන් එකක් තිබුණා ඒ ග්‍රැමෝෆෝන් එක අපේ ගෙදර තිබුණේ මගුල් ගෙවල් වලට එහෙම ඒ ග්‍රැමෝෆෝන් එක මමම ඔලුව උඩ තියාගෙන ගෙයක් ගානේ ගිහින් තැටි වාදනය කරලා මේ සංගීතය සපයලා ඒ කිසිම මේ අපේ නොමිලේ ඔක්කොම එහෙම තමයි කලාවට පිවිසුනේ ඊළඟට ගමේ පන්සලේ පින්කම් තියෙන කාල දවස්වලට බනමඩුව එළියේ මිදුලේ මේ පෙන්නන නාට්‍යවල මම රඟපෑවා මේ මෙන්න මෙහෙම මේ සුන්දර අතීතයක් ඒ කාලේ අපිට තිබුණා ඒ අත්දැකීම් ඔස්සේ තමයි මේ තවමත් ඒ සවි අරගෙන තමයි යන්නේ බොහෝ විට දැකලා තියෙනවා මේ වගේ නිර්මාණකරණ යෙදෙන පුජ්‍යලයන්ගේ ළමා කාලේ බොහොම සුන්දරයි බොහෝ විට ගැමි වටපිටාවක තමයි ජීවත් වෙලා තියෙන්නේ මේ ගැමි වටපිටාවේ ජීවත් වෙච්ච තරුණයා කොහොමද මේ නිර්මාණකරණයට පිවිසෙන්නේ ඔව් මම අර ගමේ ඉස්කෝලෙන් අමාරුවෙන් ගලක් උඩ ගහක් යට අකුරු ඉගෙනගෙන ඊට පස්සේ අවිස්සාවේලේ සීතාවක විද්‍යාලයට ආවා කිලෝමීටර් වලින් කිව්වොත් කිලෝමීටර් 5ක් විතර පයින් ආවා පයින් ගියා බස් ගමන ගමනේ ඉඳලා හිටලා තිබුණේ අපි ඒ බස් වලට ගත්තේ නැහැ ගත්තත් ඒ කාලේ ටිකට් එක 7-3යි ළමයින්ට ලොකු අයට 7-5යි අපි ඔය බස් නැහැ ඇත්තටම ඉස්කෝල වෙලාවට කියලා ඉතින් අම්මා ඒ විදිහට ඉස්කෝලේ ගියා එමේ අතරේ මොකද අපිට දැන් තාත්තා වෙදකම කළාට මුදල් හම්බුන්නේ නැහැ බුලත්තතයි දුංකලේ දීලා වැඳලා බෙහෙත් අරගෙන යනවා හදපු බෙහෙත් ටිකත් වියදම් කරලා හදන බෙහෙත් ටිකත් තාත්තා ඒ ලෙඩුන්ට දෙනවා ඒ නිසා අපිට එහෙම වෙදකමින් ආදායමක් නෙමේ වතු පිටි වලින් තමයි අපි ඒ කටයුතු කරගත්තේ මේ ගමේ මිනිස්සු හැටියට එතකොට ඉස්කෝලට ගියාම පහේ පන්තියේදී මට හම්බ වෙනවා මේ කන්නංගර අධ්‍යාපන ක්‍රමයේ යටතේ ශිෂ්‍යත්වයක් ඒක අද ශිෂ්‍යත්ව ක්‍රමයට වඩා වෙනස් පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගයේ ලිව්වහම ප්‍රතිඵල ආවේ හයේ පන්තියේ ඉන්නකොට එතකොට ප්‍රතිඵල අරගෙන මධ්‍ය විද්‍යාලයට ඇතුළුනේ හතේ පන්තියට අන්න එහෙම තිබුණේ ඉතින් ඊට පස්සේ මම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට යනවා ඒ ශිෂ්‍යත්වය නිසා මොකද අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව ලැබෙන ළමයි ප්‍රදේශයේ තියෙන මධ්‍ය විද්‍යාලයකට යන්න ඕන එතනින් එහාට අන්න එතන ඉඳලා තමයි ඊට පස්සේ මගේ මම ඒ පාසලේ ඉගෙන ගන්න ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඒ කාලේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැන් නම ඒකට ඇතුල් වෙලා ඉතින් උසස් අධ්‍යාපනයේ ලබන්න මං මේ සුසුකම් ලැබි ගුණ රෝසුඳ ගුණ රෝසුඳ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව තුළ ඔබ දැවැන්ත පෙරළියක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආරම්භයේ පටන් ටෙලිනාට්‍ය ආරම්භයේ පටන් ඔබ තිර රචනා කලාවේ යෙදෙනවා අපි කැමතියි ඔබතුමාගෙන් මේ තිර රචනා කලාව පිළිබඳව දැනගන්න ඇත්තටම මම ග්‍රන්ථ මගේම ග්‍රන්ථ ලියන්නට පල කරන්න කලින් හවුලේ පොත් පල කළා ලිව්වා ඒ කියන්නේ කෙටි කතා ඒ කියන්නේ මට මතක් වෙනවා 1962 දී අලුත් පාලම කියලා කෙටි කතා සංග්‍රහයකින් මම පටන් ගත්තේ ඒක කෙටි කතා එකතුවක් ඒකේ එකක් පමණයි මගේ
මේ කෙටි කතා එකතුවට සම්බන්ධ වෙච්ච සමහරු පසුව ඒ අය සමහරු ප්‍රසිද්ධියට පත් වුණා මම නම් කිව්වොත් හැබැයි කෙටි කතා ලිව්වට පස්සේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වුණා සිසිර සේනාරත්න එයා මුලින් මේ පොතට කෙටි කතා ලිව්වා දැන් පොත් ලියනවා තාම ජයකොඩි සෙනවිරත්න එහෙම ආරම්භ කරපු අය තමයි ඒ ඊට පස්සේ අසරණ වෙතරගත් සිතාරේ කියලා කෙටි කතා සංග්‍රහයක් ඒකටත් සම්බන්ධ වුණා ඉදන්සේන පස්සේ මම පොතක් ලියන්නට පටන් ගන්නකොට මගේ පළවෙනි නවකතාව ආදරයට බය මිනිස්සු කියලා නවකතාවක් මේ 1969 නමුත් මම ඒ වෙනකොට පුවත්පත් කලාවට පිවිසිලා ලේකම් සාහිත්‍යනේ උපකර්තෘවරයෙක් හැටියට මම 1966 වැඩ පටන් ගත්තේ 69 තමයි මේ නවකතාව ලිව්වේ එතකොට එතන ඉඳලා කොහොමත් දිගටම ග්‍රන්ථකරණයේ යෙදුණා ඒ ග්‍රන්ථවලට විවිධ සම්මාන හිමි වුණා රාජ්‍ය සාහිත්‍ය සම්මානත් ඇතුළුව දැනට පොත් 28ක් මන් ලියලා තියෙනවා එතකොට දැන් ජනමාධ්‍යවේදීක විදිහට රැකියාවක් කරනවා ඒ වගේම ග්‍රන්ථකරණයේ දෙන අතරතුරේ තමයි ශ්‍රී ලංකාවට මේ රූපවාහිනිය හඳුන්වා දෙන්නේ ඔබ රූපවාහිනිය කලාව තුලත් දැවැන්ත සේවාවක් ඉෂ්ට කරලා තියෙනවා රූපවාහිනිය විශේෂයෙන්ම ටෙලි නාට්‍ය කලාව තුල අපි ඒ පිළිබඳව කතා බහ කරමු මම රූපවාහිනී මාධ්‍යයට පිවිසෙන්නේ 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කරන ඒ කාලයේ සිටමයි මම ඒකට ඒට සම්බන්ධ වුණේ තිර රචකයෙක් තිර රචනය තමයි මගේ ප්‍රධාන කාර්ය බවට පත් වුණේ ඒ එහි නිරත වෙනකොටත් මම චිත්‍රපට තිර රචනා 8ක් විතර ලියලා තිබුණා ඒ වෙනකොටත් ඉතින් ඒක නිසා ඒ චිත්‍රපට තිර රචනා වලින් ලැබු පරිචය එක පැත්තකින් තිර රචනා කලාව පිළිබඳව අනිත් පැත්තෙන් ඒ වෙනකොට නව කතා ගණනාවක් ලියලා තිබුණා ඔබට මේ චිත්‍රපට අතුරෙන් කිහිපයක් මතක් කරන්න පුළුවන් ඔව් චිත්‍රපට තිර රචනය මගේ පළවෙනි චිත්‍රපට තිර රචනය පෙතිගෝමර කියලා කතාවක් ඒක සිරි කුලරත්න කියන තරුණ අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කළේ ටෝනි රණසිංහ ශ්‍රියානි අමරසේන ඒ ආදීන් තමයි රඟපෑවේ ඊට පස්සේ මම ඒක දැන් අවුරුදු 40කට විතර වගේ ඉස්සර ඒක ලිව්වේ ආරම්භය ඊට පස්සේ ගණනාවක්ම ලිව්වා ඒ අතරින් මට දැන් මතක් වෙනවා ආරාධනා විජේ ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කරපු සූර්යකාන්ත සුනිල් ආරියරත්න ජීවිතෙන් ජීවිතයක් ඔය අපි ඔක්කොම ඒ ආරම්භක අවධිය තමයි ඉතින් සුනිල්ගේ ආරම්භක අවධිය ඊළඟට මිහිඳුම් සිහින සත්වෙනි දවස පොඩි රාලහාමි මේ ආදී වශයෙන් ගණනාවක් ලිව්වා ඊට පස්සේ අවසානයේදී මම ලෙස ජේම්ස් පීරිස් මහත්තයාගේ තිර රචකයා බවට පත් වුණා ඒ පත් වුණේ අවසාන චිත්‍රපට එතුමා දැනට අවසන් කර ඇති චිත්‍රපට දෙකම තිර රචනයේ මම ලිව්වේ එකක් වැකන්දේ වලව්ව අනිත් එක අම්මා වරුණේ ඉතින් අර ආදුනිකයෙකු වශයෙන් ආරම්භ කරලා ලෝකේ දැවැන්තම ටෙලිනා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සැලකෙන අපේ ආචාර්ය ලෙස් ජේම්ස් පීරිස් සූරින්ට තිර රචනා ලියන්ට ලැබීම මම ජීවිතේ මහත් සුවිශේෂ වාග්යක් හැටියට තමයි මම සලකන්නේ මේ චිත්‍රපට පැත්තෙන් අපි දැන් ආයමත් යමුම අර රූපවාහිනි කලාවට මම හිතන්නේ ඔබ ධම්මජාගොඩ වැනි විශිෂ්ටයන් සමගත් ඇසුරු කරමින් මේ රූපවාහිනි නාට්‍ය කලාවට විශිෂ්ට සේවයක් කළා ඔව් ඇත්තටම මම රූපවාහිනිය 1982 ආරම්භ වෙනකොට අධ්‍යක්ෂකවරුන් කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ පිරිස පුහුණු කළා. නමුත් අවශ්‍යම දේ හැටියට තිබුණු
තිර රචනය සඳහා කවුරුවක් කාටවත් පුහුණුවක් දීලා තිබුණේ නැහැ. ඒක නිසා නාට්‍ය අංශය ධම්මජාගොඩ ප්‍රමුඛව මට ආරාධනා කරපුවම රූපවාහිනී තිර රචනා ලියන්නේ කියලා එය මම මට තනියම ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ මොකද ඒක ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. එතකොට දැන් වාගේ පාඨමාලා නැහැ, විශ්වවිද්‍යාල මට්ටමේ නැහැ, ආයතන නැහැ. එහෙම තිබුණේ නැහැ. මේ හරිම ආගන්තුකයි. නමුත් චිත්‍රපට තිර රචනා ලිවීමෙන් ලැබපු ඒ අත්දැකීම් ටිකත් එකතු කරගෙන පොතපත කියවලා මම ඊළඟට මේ මේ රූපවාහිනී වැඩසටහන් නරඹලා දැන් වාගේ ඒ තරම් පහසුකම් තිබුණෙත් නැහැ. ඒ කියන්නේ වීඩියෝ ඩෙක් එකක් කියන එකත් හරි දුර්ලභ දෙයක් මේ ආරම්භයේදී. ඉතින් එහෙම අපහසුයෙන් මේක අවබෝධ කරගෙන ඊට පස්සේ මම මුලින්ම ඒකාංග ටෙලි නාට්‍යයක් ලිව්වා වෙසක් වෙනුවෙන් වෙසක් පහන කියලා. ඊට පස්සේ තමයි පළඟුමැණිකේ ටෙලි නාට්‍ය රචනා කළේ. ඊට පස්සේ මිහිකතගේ දරුවෝ කියලා මම ලිව්වා ධම්මජාගොඩට, ටයිටස් තොටවත්තට රංකහවණු, මේ ආදී වශයෙන් දිගටම දැන් තිලක් ගුණවර්ධනට ඊළඟට මේ රූපවාහිනිය ඇතුළත හිටිය බන්දුල විතාන කියලාට මේ ඔක්කොටම මම තිර රචනා ලිවීම ආරම්භ කළා. ගුණරුව සුවඳ තුළින් අපි අද ඔබෙන් සමුගන්නයි සූදානම් වන්නේ. ඔබ දන්නවා අද අපි කතා බහ කළේ සෝමවීර සේනානායකයන් පිළිබඳව. අපි ලබන සතියේත් කතා බහ කරන්නේ ඔහු පිළිබඳවයි. ඔහු පිළිබඳව කතා බහ කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ලබන සතියේත් බදා දස් හවස 6ට ජාතික රූපවාහිනියෙන් හමු වෙනතුරු අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.